අයිබෝවන් දුවේ පුතේ පහ ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපේ ආහාර පාඩම් තේමාවේ දෙවෙනි ක්‍රියාකාරකම වීඩියෝ පාඩමක් ලෙසින් ඔයාලා වෙතට අරන් එන්නටයි මේ සූදානම් වෙන්නේ මේ ක්‍රියාකාරකමේදී සමබල ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ පදාර්ථ හා එම පෝෂ පදාර්ථ අඩංගු ආහාර පිළිබඳව සොයා බැලීමක් අපි සිදු කරනවා. දුවේ පුතේ හොඳ ආහාර වේලක් කියලා කියන්නේ සියලු පෝෂ පදාර්ථ නිසි පරිදි අඩංගු ආහාර වේලක්. මතක් කරගන්නකෝ ඔයාලා ඉගෙනගත්තු හතර ශ්‍රේණියේ පෝෂණ පිගාන ඔයාලට දැන් තිරේ දිස්වෙනවා ඇති ඒ පෝෂණ පිගානේ පින්තූරයක් විවිධ පෝෂණ කොටස් අදාළ ප්‍රමාණයන්ගෙන් මේ පෝෂණ පිගාන තුල අඩංගු විය යුතු වෙනවා හොඳයි එහෙමනම් දැන් අපි මේ එක් එක් පෝෂ පදාර්ථ අඩංගු ආහාර මොනවද කියලා හොයලා බලමු දුවේ පුතේ මේ පෝෂණ පිගානෙන් දෙකෙන් එකක ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය සහිත ආහාර වලින් සමන්විය යුතු බවනේ අපි ඉගෙන ගත්තේ එහෙමනම් මොනවද මේ කාබෝහයිඩ්‍රේට් කියන පෝෂ්‍ය පදාර්ථය අඩංගු ආහාර දැන් ඔබට තිරේ දිස්සෙනවා ඇති කාබෝහයිඩ්‍රේට් කියන පෝෂ්‍ය පදාර්ථය අඩංගු ආහාර වර්ග කිහිපයක් ධාන්‍ය පිෂ්ඨය සහිත අල වර්ග කොස් දෙල් මෙන්න මේ වගේ ආහාර වර්ග වලින් අපිට කාබෝහයිඩ්‍රේට් කියන පෝෂ්‍ය පදාර්ථය ලබා ගන්නට පුළුවන් දුපුතේ දැන් අපි සොයා බලමු ප්‍රෝටීන් අඩංගු ආහාර මොනවද කියලා මාස් මාළු කිරි බිත්තර වැනි සත්ව ආහාරවලත් සොයා බෝංචි කඩල පරිප්පු වැනි මාංශ භෝගවලත් ප්‍රෝටීන් පෝෂ්‍ය පදාර්ථය අඩංගු වෙලා තියෙනවා දුවේ පුතේ අපේ ආහාර වේලට එකතු කරගත යුතු තවත් ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් තමයි මේදය මේ මේදය කියන පෝෂ්‍ය පදාර්ථය අඩංගු වූ ආහාර මොනවාද දැන් අපි ඒ පිළිබඳව සොයා බලමු මේදය සහිත ආහාර තමයි ඔබට දැන් තිරේ දිස්සෙනවා ඇති මේදය සහිත ආහාර වර්ග කිහිපයක් තෙල් මස් මේදය මාගරින් රටකජු වැනි ඇට වර්ග සමහර මාළු වර්ගවලත් මේදේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආහාර වර්ග අපේ ආහාරයට එක් කර ගැනීමෙන් මේදේ කියන පෝෂ පදාර්ථය අපට ලබා ගන්නට හැකියාව තිබෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි හොයා බලමු අපේ ශරීරයේ ආරක්ෂාව සපයන එහෙම නැත්නම් අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ආරක්ෂක පෝෂ්‍ය පදාර්ථයක් විදිහට සලකන්නට පුළුවන් විටමින් බහුල ආහාර මොනවද කියලා දැන් අපි හොයා බලමු. විටමින් වර්ග කීපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතරින් විටමින් A බහුල ආහාර මොනවද කියලා අපි මුලින්ම හොයා බලමු. තද කොළ පැහැති කොළ වර්ග උදාහරණ විදිහට නිවිති කැරට් කොළ වට්ටක්ක කොළ මුරුංග කොළ මේ විදිහේ වෙනත් කොළ වර්ග මේවල විටමින් A බහුලව අඩංගු වෙනවා විශේෂයෙන්ම ඔබ ආහාරයත් එක්ක මැල්ලුමක් එකතු කර ගන්නවා නම් කොළ මැල්ලුමක් එකතු කර ගන්නවා නම් ඔබට විටමින් A බහුලව ලබා ගන්නට පුළුවන් ඒ වගේම පළතුරු වලින් ගස් ලබු අඹ ලාවුළු වගේ පළතුරු වල විටමින් A බහුලව අඩංගු වෙලා තියෙනවා
හොඳයි. දැන් අපි විටමින් B බහුලව අඩංගු ආහාර මොනවද කියලා හොයලා බලමු. මේ පුතේ විටමින් B බහුලව අඩංගු ආහාර තමයි පද, කොළපැහැති, කොළ වර්ග හා එළවලු. උදාහරණ විදිහට මෙවිති, තම්පලා, කරපිංචා, වණ්ඩක්කා, බෝංචි, බීට් මෙන්න මේ වගේ එළවලු වර්ගවල විටමින් B බහුලව අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම පළතුරු වලින් ගත්තොත් ඩොඩම් වර්ග, කෙසෙල්, අන්නාසි වැනි පළතුරු වල විටමින් B බහුලව අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම මාංශ භෝගවල විශේෂයෙන්ම මුං ඇට, උඳු, සෝයා බෝංචි, කඩල, අවර ඒ විතරක් නෙමෙයි රට කජු මෙන්න මේ වගේ මාංශ භෝගවලත් විටමින් B බහුලව අඩංගු වෙලා තියෙනවා. ඔන දැන් අපි බලන්න සූදානම් වෙන්නේ විටමින් C බහුලව අඩංගු ආහාර මොනවද කියලා. දුවේපුතේ විටමින් C අඹුල් සහිත බොහෝ පළතුරු වල අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම නෙල්ලි, දොඩම් වගේ පළතුරු වල විටමින් C බහුලව අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම දෙහි වලත් විටමින් C බහුලව අඩංගු වෙලා තියෙනවා. ඊට අමතරව පේර, කජු කුහුලම් ඒ වගේ පළතුරු වලත් විටමින් C බහුලව අඩංගු වෙලා තියෙනවා. හොඳයි. විටමින් D බහුලව අඩංගු ආහාර මොනවද? ඔබට දැන් tire දිස්සෙනවා ඇති මාළු තෙල්, විතර, කිරි. මෙන්න මේ ආහාරවලින් මෙවැනි ආහාරවලින් ඔබට විටමින් D ඔබේ ආහාරයට බහුලව එක් කරගත හැකියි. හොඳයි. දැන් අපි හොයා බලමු යකඩ බහුල ආහාර මොනවද කියලා. අපේ ශරීරයට අවශ්‍ය වන යකඩ කියන පෝෂ්‍ය පදාර්ථය බහුලව අඩංගු වෙලා තියෙන ආහාර තමයි දුවේ පුතේ තද කොළපැහැති එළවලු වර්ග සහ පලා වර්ග. උදාහරණයක් විදිහට සාරණ, ගොටුකොළ, මුරුංගකොළ, මුගුණවැන්න, කිරිඅඟුණ වගේ කොළ වර්ගවල. ඒ වගේම මාළු හා මත්, ඒ වගේම මාංශ භෝග, මුං ඇට, කව්පි, උඳු, සොයා බෝංචි, කඩල පරිප්පු වගේ මාංශ භෝගවලත් යකඩ කියන පෝෂ්‍ය පදාර්ථය බහුලව අඩංගු වෙලා තියෙන බව ඔබ දැනගත යුතුයි. අප ආහාරයට එක් කරගත යුතු අපේ සිරුරට අවශ්‍ය වන තවත් පෝෂ්‍ය පදාර්ථයක් තමයි කැල්සියම්. දැන් අපි හොයලා බලමු කැල්සියම් ලබාගත හැකි ආහාර මොනවද කියලා. තම්පලා, කතුරු මුරුංගා, කරපිංචා, නිලුම්මල, මාංශ භෝග ඒ කියන්නේ ඇට වර්ග, මාළු, මස්, බිත්තර, චිචෙන්ම, හාල් මැස්සන්, කූනිස්සෝ, තින් මාළු වගේ ආහාරවලත්, ඒ වගේම තල, කිරිහා, කිරි ආශ්‍රිත නිෂ්පාදන, දී කිරි, යෝගට්, චීස්, කිරි මිශ්‍ර ආහාර, පුඩින් වර්ග වගේ. ඔබලු දන්නවනේ කිරි මිශ්‍ර ආහාර මොනවද කියලා. ඉතින් අන්න ඒ වගේ ආහාරවලත් කැල්සියම් කියන පෝෂක පදාර්ථය බහුලව අඩංගු වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු අපේ ශරීරයට තවත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන අයඩින් අඩංගු වෙලා තියෙන ආහාර මොනවද කියලා. දුවේ පුතේ අයඩින් කියන පෝෂ්‍ය පදාර්ථය බහුලව අඩංගු වෙලා තියෙන ආහාර තමයි විශේෂයෙන්ම මුහුදු මාළු, කරවල, ලුණු සහිත පරිසරයක වැඩෙන පැලෑටි. මෙන්න මේවල අයඩින් බහුලව අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ආහාර එකතු කර ගැනීමෙන් අපේ ආහාර වේලට අයඩින් කියන පෝෂ්‍ය පදාර්ථය අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා අයඩින් මිශ්‍ර ලුණු වෙළඳ පොලේ පවතිනවා. ඉතින් ඔබේ ආහාරයට අයඩින් මිශ්‍ර ලුණු එකතු කර ගැනීමෙනොත් මේ අයඩින් කියන පෝෂ්‍ය පදාර්ථය
ආහාර වේලට මිශ්‍ර කර ගැනීමට හැකියාවක් ඔබට තියෙනවා. දැන් අපි සොයා බැලුවා, අපි දැනුවත් වුණා විවිධ පෝෂක පදාර්ථ අඩංගු ආහාර පිළිබඳව. එහෙමනම් අපි මේ ආහාර එකතු කර ගැනීමෙදිත් සැලකිලිමත් විය යුතු වෙනවා. කලින් මම දැනුවත් කළ පරිදි පෝෂක පිගානේ සාපේක්ෂ ප්‍රමාණ අනුව තමයි මේ ආහාර අපි එකතු කරගත යුතු වන්නේ. මම නැවත වතාවක් මේ දෙවෙනි ක්‍රියාකාරකමේ අපි ඉගෙනගත් කරුණු පිළිබඳව සිහිපත් කරන්නම්. මෙහිදී අපි සොයා බැලුවා අපේ ආහාරවල තිබෙන විවිධ පෝෂ්‍ය පදාර්ථ හා ඒවා ලබාගත හැකි ආහාර පිළිබඳව. ඒ වගේම ඒ පෝෂ්‍ය පදාර්ථ අපේ ආහාරයට එක් වේලකදී එකතු කරගත යුතු ප්‍රමාණයන් පිළිබඳවත් අපි දැනුවත් වුණා. එහෙමනම් මේ දැනුම ඔබේ ජීවිතයට එකතු කරගෙන නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හිතට ගන්න. දුවේ පුතේ, මේ පාඩමේ ඊළඟ ක්‍රියාකාරකමේ අපි හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.